හරිටම දැන් පැය තුනකට කලින් රජයේ පැවති මගින් අස්වැසුමට තවත් සහන කාලයක් ලබා දී ඇති බව නිවේදනය කරනවා. ඔබට මාසික රුපියල් 15,000ක් මාසික රුපියල් 10,000ක් වශයෙන් මේ ආකාරයට මාසික දීමනාවක් ලබා ගන්න පුළුවන් රජයේ ඉක්මනින්ම මේ අයිදුම් පත්‍රයේ පුරවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දෙන්න හරිටම තව ඇත්තේ සතියක විතර කාලයක් පමණයි. අපි දැනට දෙන අස්වැසුම අපි එළඹෙන විශේෂ ක්‍රමවේදයක් සහ ඔවුන්ට අවශ්‍ය දීමනාවක් ලබා දෙන්න අපි කටයුතු. ආයුබෝවන්, සුබ දවසක් වේවා රටවීරු ශ්‍රී ලාංකික සියලු දෙනාටම. ශ්‍රී ලංකාවේ අසරණ, දිලිදු, වකුගඩු රෝගීන් හා මේ වගේ විශේෂිත ජීවනෝපාය බොහොම අමාරුවෙන් කරන අපේ ජනතාවට මාසික දීමනාවක් රජයෙන් ලබා දෙනවා. ඒ වගේම මෙහෙම මාසික දීමනාවක් ඔබටත් ලැබිය යුතුද? එහෙනම් කොහොමද ඔබත් මාසික දීමනාව ලබා ගන්නේ, කොහොමද මේක ඇප්ලයි කරන්නේ කියලා අපි මේ වීඩියෝෙහිදි කතා කරන වීඩියෝ අවසානයේ රැඳී සිටින්න. දිලිදු පවුල් ලක්ෂ 4කට මාසික රුපියල් 15,000 බැගින් ලබා දෙනවා. ඒ වගේම අවදානම් පවුල් ලක්ෂ 4කට මාසිකට රුපියල් 5,000 බැගින් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, සංක්‍රාන්තික පවුල් ලක්ෂ 4කටත් එක මාසයකට පවුලකට රුපියල් 2,500 බැගින් ලබා දෙන්න තීරණය කරලා තිබෙනවා. මේ අද ඊයේ ලබා දීමක් නෙමෙයි, මීට පෙර සිටම අස්වැසුම යටතේ මෙහෙම ලබා දෙනවා. ඉතින් මෙහිදී විවිධ ගැටලු තියෙනවා. ප්‍රදේශවාසීන්, ගම්වාසීන් පවසන්නේ ලැබිය යුතු පුද්ගලයාට නෙවෙයි, ග්‍රාම සේවකගේ හිතවතාට නැත්තම් මේ නිලධාරියාගේ හිතවතාට තමයි මෙහෙම ලබා දෙන්නේ කියලා. ඉතින් මීටත් අමතර වකුගඩු රෝගීන්ට, ඒ වගේම විශේෂ ආබාධ ඇති පුද්ගලයන්ටත් මේ වගේ මාසික දීමනාවක් ලබා දෙනවා. මේ අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ ඔබට දැනටමත් මුදල් ලැබෙන පුද්ගලයෙක් නම් මේ මාසෙට හිමි මුදල, එනම් නොවැම්බර් මාසෙට ලැබිය යුතු මේ අස්වැසුම පසුගිය සමුදා බැංකු පද්ධතියට බැර කර තිබෙන බව අපිට ආරංචි වෙනවා. ඔබට හිමිය යුතු ඒ මුදල ඔබට තවමත් ලැබිලා නැත්නම් නොවැම්බර් මාසෙට අදාළව ළඟම ඇති ඒජුපිස් එකට ගිහිලා දැනුවත් කරන්න, නැත්නම් ඔබගේ ප්‍රදේශයේ ගමේ ඉන්න ග්‍රාම සේවකවරයාව දැනුවත් කරන්න. ඔබට තවමත් මේ මුදල ලැබිලා නැහැ, ඒකට කුමක්ද හේතුව කියලා අපරාදේ ඔබට ලැබිය යුතු මුදල අනිවාර්යෙන් ලබා ගන්න. ඒ වගේම විශේෂම කාරණේ තමයි ඔබට අවංක වෙන්න ඕනේ ඔබට ඇත්තටම මෙහෙම මුදලක් ලැබිය යුතු පුද්ගලෙක්ද කියලා. මොකද ඔබට ඔය ලැබෙන මුදල් වගේම අන්ත අසරණ, දුප්පත්, එදා වේල කන්න අමාරුවෙන් ජීවත් වෙන පවුල් ගණනාවක්ම තව ඉන්නව මෙහෙම මුදල් රජයෙන් ලබා නොදෙන. ඉතින් ඔබ මෙහෙම මුදල් ලබා නොගත්තොත් එම එක පවුලක් හරි ජීවත් වෙනවා. ඒක නිසා ඇත්තටම ඔබට අවශ්‍ය වෙන පමණක් මෙහෙම මුදල් රජයෙන් ලබා ගන්න. මේ සියලු පුරවැසියන්ගේ බදු මුදල්. අපි ශ්‍රී ලාංකිකයෙක් විදිහට සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වුණා, අලුත් ජනාධිපතිතුමෙක් පත් වුණා. හැමදේම ජනාධිපතිතුමාවත් රජ නිලධාරීන්වත් නෙමෙයි කරන්නේ, පුරවැසියෙ විදිහට සියලු දෙනාටම වගකීමක් තියෙනවා මේ රට හදන්න. වංචා දූෂණය විතරක් නැති කරා කියලා මේ රට හදන්න බෑ, සියලු පුරවැසියෝ මේට එකතු වෙන්න ඕන. මොකද මේක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රට විතරක් නෙවෙයි, මේක ඔබේ මගේ රට. අපි හැමෝම එකතු වුණොත් තමයි මේක හදන්න පුළුවන් වෙන්නේ. අපි එළබෙන අයවැය ලේකණින් ඒ දෙන දීමනාව සාධාරණ පංගුවකින් අපි වැඩි කරනවා. එනිසා හැම විටම එවැනි ජනප්‍රජාව බලාගැනීමේ රජයේ වගකීම, ඒක අපි අත්තරින්නේ. විශේෂයෙන් අපේ රටේ ආබාධිත ප්‍රජාවන්, ඔබ ගිහිල්ලා බැලුවොත් ආබාධිත දරුවෙක් ඉන්න නිවසක ඒ ගෙදරම විශාල වියවුලක් බවට පත් වී තිබෙනවා. වෙන සංස්කෘතික ජීවිතයක් ඔබට අහිමි වී තිබෙනවා. ඒ දරුවත් එක්ක මුළු ජීවිතේම සහෝදරවරුන්ගේ, දෙමව්පියන්ගේ ජීවිතේ දරුවගේ ආබාධිත භාව විසින් ගෙවිලා යනවා. ඒක ඒ උරුමය අපේ ආබාධ දරුවෙක් සහිත පවුලකට උරුම විය යුතුනේ. එනිසා ආබාධිත පුද්ගලයන් බලා ගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සහ ඔවුන්ට අවශ්‍ය දීමනාවක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. අපේ ආණ්ඩුව සියලු පුරවැසියන් බලාගන්න ආණ්ඩුවක්. ඉතින් ඔබට වැටහෙනවා ඇති, මේ කලින් ලබා දෙන දිලිදු පවුලකට රුපියල් 15,000 බැගින්, අවදානම් එක පවුලක රුපියල් 5,000 බැගින් ලබා දෙන මුදල ඉදිරියේදී වැඩි වෙන්න පුළුවන්. ඒ බව ජනාධිපතිතුමා පවා පවසලා තියෙනවා. ඇත්තටම ජනාධිපතිතුමා පවා ප්‍රශ්න කර තිබෙන්නේ මේ අස්වැසුම ලබා දෙන්නේ ඇත්තටම හිමිය යුතු පුද්ගලයන්ටද කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඉදිරියේදී ඉස්සරට වඩා මේක හොඳට හොයලා බලලා ඇත්තම ලබා දිය යුතු පුද්ගලයන්ට විතරක් ලබා දෙයි. ඒ වගේම මම මුලදී සඳහන් කරා වගේම ඔබට තවමත් මෙහෙම මුදලක් ලැබෙන්නේ නැත්නම් ඔබටත් ඇත්තම ලැබිය යුතු පුද්ගලයෙක් නම් කොහොමද මේ මාසික දීමනාවට ඔබ ඇප්ලයි කරන්න කියලා මම ඔබට දැන් පෙන්වන්නම්. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට සහන කාලයක් ලබා දී තිබෙනවා. අස්වැසුම් ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට ඊට අයදුම් කිරීම සඳහා තවදුරටත් සහන කාලයක් ලබා දී ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව
දෙදස් විසිහත්තරේ එකොස්වනි මාස විසි පස්සුන දින ඒැන මේ එන සෞදාසිට දෙදස් විසිහතරේ දොළොස්වනි මාස දෙක දක්වා කාලය තුළ මෙතෙක් අස්වැසුම් ප්‍රතිලාබී යෝජන ක්‍රමය සඳහා අයිදුම් කිරීමට හෝ තැන්පත් අදාළ නියමිත අයිදුම් පත්‍රය නිසි පරදි සම්පූර්ණ කර තමා අයත් ප්‍රාදේශය ලේකං කාර්යාලට භාරදිය යුතුය. ඊට අදාළ අයිදුම් පත්‍රයේ තමා අයත් ප්‍රාදේශය ලේකං කාර්යාලය ලබා ගැනීමට හෝ www.wbb.gog.lk මගින් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියට පිවිස මේක ලබාගන්න පුළුවන් බව තමයි සඳහන් කරලා තිබෙන්නේ. මම දැන් පෙන්වන්නම් කොහොමද මේ ලබාගන්න කියලා. මම දැන් ඉන්නේ රාජ්‍ය සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ්සයිට් එකේ ඉන්නේ. මේක තමයි රජයේ වෙබ්සයිට් එක තියෙනවා බාගත කිරීම කියලා. මෙන්න මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔබට බලා ගන්න පුළුවන් මෙතන අස්වැසුම් සහනාධාර ලාභීන් තෝරා ගැනීමේ අයිදුම් පත 2024. ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ කාර්යභාරය, විරෝධතා හිමිකම්, අභියාචනා වගේ ඉදිරිපත් කිරීම අයිදුම් පත්‍රය. මෙන්න මෙතනදී අපිට ඕන අස්වැසුමනේ. මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔබට බලා ගන්න පුළුවන් වෙනවා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියලා. මෙතන අර අස්වැසුම ලබා ගන්න අයිදුම් කරුවාගේ තොරතුරු ඇතුළත් කරන ෆෝම් එක තමයි මේක. මෙන්න මේක තමයි ෆිල් කරලා ළඟ තියාගන්න කියලා තියෙන්නේ. මේක ඔබට පුළුවන් මෙතන ගිහිලා මෙන්න මේක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරලා ඔබ මේක පුරවලා කලින් පැවසූ ආකාරයට තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දිය යුතුයි. නැත්තම් මේක ඔබට මෙහෙම ඩවුන්ලෝඩ් කරගන්න බෑ නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙත් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙහිදී තියෙනවා අයිදුම් කරුගේ තොරතුරු, සම්පූර්ණ නම, ලිපිනය, ඒ වගේ සාමාන්‍ය දේවල් තමයි තියෙන. ජාතික හැඳුනුම්පත් අංකයක් එහෙම අනිවාර්යෙන් තියෙනවා. වයසක සමහර අම්මලා තාත්තලාගේ එහෙම වැඩිහිටියන්ගේ ජාතික හැඳුනුම්පත් අංකෙම හදා ගන්න අවශ්‍යතාවක් තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කලින්ම සකස් කර තියාගන්න. මොකද මේක අයිදුම් කරන්න පුළුවන් කාලය තමයි මේ මාසේ 25 වෙනිදා සිට ලබන මාසේ 2 වෙනිදා දක්වා විතරයි. පොඩි කාලයක් තියෙන්නේ, සතියක වගේ කාලයක් තියෙන්නේ. එතකොට මේක දෙනවා පවුළු සමාජිකයන් පිළිබඳ තොරතුරු, එහෙම නම, ඒ වගේම පවුලේ 6කට වඩා වැඩි නම් ඔබගේ නම විස්තර දාලා වෙනම ඇමුණුමක් ෆෝම් එකේ දාන්න ඕන. ඉතින් මේ තොරතුරු තමයි තියෙන, ඔබට බලා ගන්න පුළුවන්. මේ තොරතුරු හරියට ෆිල් කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දෙන්න ඕනේ. ඒ වගේම මේ වීඩියෝ සම්බන්ධ යම් කිසි ගැටලුවක් තිබේ නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ පිළිබඳව අපි ඉදිරි වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව වැඩි විස්තර ඔබට දැනගන්න අවශ්‍යයි නම් කතා කරන්න පුළුවන්. මෙහිදී ෂණික ඇමතුම් අංකයක් තියෙනවා 1924 කියලා. මේකට කතා කරලා ඔබට මේ සම්බන්ධ තියෙන විස්තර බලාගන්න, මේ තොරතුරු නිවැරදිභාවයක් තිබෙනවද කියලා ඔබට වෙරිෆයි කරගන්න පුළුවන්. මේ නම්බරයකට කතා කරලා බලලා නිලධාරියෙක්ගෙන්ම තොරතුරු ලබා ගන්න. සමහර ෆෝම්ස් තියෙනවා මේ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් ලබා දෙනවා මේ වගේ එකක්, නැත්තම් මේ වගේ මුදලක් ලබා දෙනවා කියලා ෆෝම් එකක් තියෙනවා. එක එක වෙබ්සයිට් වල WhatsApp එකේ ලින්ක් එකක් එනවා ෆිල් කරන්න කියලා. මෙන්න මේ වගේ විවිධාකාරයෙන් සයිට් නැත්තම් WhatsApp ෆෝරම මේ වගේ දේවල් හම්බෙනවා. ඔබට මේ වගේ දේවල් වලට ක්ලික් කරලා ඔබගේ තොරතුරු ඇත්ත තොරතුරු ලබා දෙන්න එපා. ඔබගේ නමින් තමයි මෙහෙම SIM කාඩ් පත් ලියාපදිංචි කරන්නේ. මේ එහෙම නම්බර්ස් අරගෙන විවිධ වංචනික ක්‍රියාවලට තුඩු දෙන්න පුළුවන්. ඔබ දන්නේ නැති වෙබ්සයිට් වලට ගිහිලා ඔබගේ තොරතුරු අයදුම් කරන්න එපා. රුපියල් 5000ක් නැත්තම් දුරකථන, ජංගම දුරකථන, TV එකක් ලබා දෙනවා කියපු පළියට ඔබගේ විස්තර ලබා දෙන්න එපා. එහෙම ගොඩක් දේවල් නොමිල ලබා දෙන්නේ නැහැ. මේ වගේ ප්‍රතිලාභ ඇත්තරම රජයෙන් ලබා දෙනවා නම් අපි ඔබට ඇත්තටම නිවැරදි තොරතුරු ලබා දීමට පෙනී සිටිනවා. අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, මේ video එක ලෝභ වෙන්නේ නැතුව ඔබගේ හිතමිත්‍රයන් අතර share කරන්න. ඒක අපිටත් උදව්වක් වගේම ඔබගේ යහළු හිතමිත්‍රයන්ටත් ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. මේ වගේම තවත් වැඩගත් video හමුවෙමු. ඔබට සුබ දවසක්.